ගරු ස්වාමීන් වහන්ස, එකම අකුසලය පුද්ගලයන් දෙදෙනෙකු අතින් සිදුවන විට එහි විපාක සකස් වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා, කෙනෙක් අතින් අකුසලයක් සිද්ධ වෙද්දී ඒ අකුසලයට විපාකයන් සකස් වෙද්දී නෝනා, පුද්ගලයින් දෙදෙනෙක් එකම වැරද්ද කළා කියලා අකුසලේ එක හා සමාන නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පුද්ගලයින් දෙදෙනෙක් සිල්පද දෙකක් විඳින්න පුළුවන්. දැන් අපි කියමු පන්සලකුත් තියෙනවා, ආරණ්‍යකුත් තියෙනවා. හොඳද? දැන් පන්සලේ ස්වාමින්වහන්සේ 12න් පස්සේ ආහාර ගන්නවා. නමුත් පන්සලේ ස්වාමින්වහන්සේ 12න් පස්සේ ආහාර ගන්නවා කියලා ගමේ දායකයෝ ඔක්කොම දන්නවා. එයා ඒක හොරෙන් නෙමෙයි කරන්නේ, විරුද්ධව කරනවා. හංගන්න යන්නේ නැහැ. ගමේ දායක පිරිස් දන්නවා ඒ ස්වාමින්වහන්සේ රැට මොනවාරි ආහාරයට මොනවාරි ටිකක් ගන්නවා කියලා. ඒක සොරකමක් හැටියට එයා කරන්නේ නැහැ. නමුත් තවත් ස්වාමින්වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ 12න් පස්සේ ආහාර ගන්නවා. නමුත් උන්වහන්සේ ආහාර ගන්නවා කියලා කාටවත් හඟවන්නේ නැහැ. එහෙනම් නෝනා, මෙතනදි දෙන්නාම එක වැරද්ද කළත් අර සංගවලා වැරද්ද කරන කෙනාගේ අකුසලේ ඉතා බලවත්. ඒක තේරුම් ගන්න. සංගවලා අකුසලේ කරන කෙනාගේ අකුසලේ ගොඩක් බලවත්. මොකද ඒක සොරකමට වඩා අනිවාර්යම බොරුවයි සොරකමයි සියල්ල මෙතන සිල්පද ගොඩක් බිඳිලා තියෙනවා. ඒ නිසා නිරේතුරුවම නෝනා, එකම සිල්පදේ දෙන්නත් බින්දත් ඒ දෙන්නාගේ චේතනා මත අනිවාර්යම අකුසලේ වෙනස්භාවයට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංඝයාගේ ගුණයන් කියද්දි සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණයයි සංඝයාගේ ශ්‍රේෂ්ඨ ගුණයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතොර ඒ ශ්‍රේෂ්ඨ ගුණයන් දැකලායි ගිහි පින්වතුන්ලා සංඝයාට යම් දෙයක් පූජා කරන්නේ. ඒතොර ඒ ශ්‍රේෂ්ඨ ගුණයන් දැකලා සංඝයාට යම් දෙයක් පූජා කරද්දී අතීත සංඝයා අරමුණු කරගෙන පූජා කළත් නෝනා, එතකොට වර්තමාන සංඝයා හැටියට අපි දක්ෂ වෙන්න ඕනේ ශ්‍රේෂ්ඨ ගුණයන් තුල අපි ජීවත් වෙන්න. අපි ඒ ශ්‍රේෂ්ඨ ගුණයන් පල්ලෙහාට දාලා අපි හැම වෙලාවම අතීත සංඝයා සිහිපත් කරලා අපි සිව්පසේ ගන්න යනවා නෝනා, අපි ණයකාරයෝ බවටයි පත් වෙන්නේ. ඒක තේරුම් ගන්න. මොකද වර්තමාන සංඝ සමාජයේ තියෙන දුර්වලතාවයක් තමයි අතීත රහතන් වහන්සේලා පෙන්නලා අපි යැපෙනවා. ඇයි අපිට ඒ ගුණ ඇති කරගන්න බැරිද? මම සංඝයා හැටියට කෙනෙක්ගෙන් බත් පැන්දක් ගත්තත් නෝනා, මට අතීත සංඝයා පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. මට පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ සංඝයා අරමුණු කරගෙන දෙන්න කියන තැනදී මම සංඝයාව අරමුණු කරගෙන ඒක බාර ගන්නවා. නමුත් මට අතීත සංඝයා අරමුණු කරන්න ඕනේ නැහැ. මං සංඝයා කිනේ ගුණය භික්ෂුවක් හැටියට ජීවිතේට දරාගත්තා. එතනයි තන නෝනා. ඒතකොට ඒ දරාගත්තේ එක පැත්තකින් මගේ ගැලවීම උදෙසා. කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරනවා මම ලෝකයාට ණය වෙලා වැළඳුවේ දවස් 7යි කියලා. මම ලෝකයාට ණය වෙලා වැළඳුවේ දවස් 7යි. ඒ කියන්නේ උන්වහන්සේ රහත් ඵලයට පත් වෙන්නේ 7 වෙනි දවසේදී. ඒ කියන්නේ අපි රහත් ඵලයට පත් නොවුනොත් නෝනා, අපි වළඳන සෑම බත් ඇටයකට අපි ණයකාරයෙක් කියන කාරණේ මම නෙමේ කියන්නේ කාශ්‍යප මහරහතන් වහන්සේ. සූතගත ධර්මයේ දෙයක්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අතීත රහතන් වහන්සේලා පෙන්නලා අපි ගැළවිලා ඉන්නේ නැතුව නිරතුරුවම ඒ අතීත ආර්යයන් වහන්සේලා ළඟ තිබ්බේ ගුණයන්ගෙන් එක භාගයක් හෝ ඇති කරගෙන නෝනා ලබන සිව්පසේ ණයකාරීත්වය අඩු කරගන්න. ලැබෙන සිව්පසේ ණයකාරීත්වය අඩු කරගන්න. ඒ දැක්ම අපිට නැතුව අපි හැම වෙලාවම අතීත සංඝයාට ඇඟිල්ල දික් කරලා වර්තමානයේ අපි දුර්වල වෙලා සිව්පසේ ගත්තොත් නෝනා, මම හිතනවා අපිට සංසාරයේ ඒ ණය ගොඩාක් ගෙවන්න වේවි. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ ධර්මයක්. මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ ධර්මයක්. ඇයි ධර්මයක් වෙන්නේ? මේ සියල්ලම සංස්කාරයන්ගේ ඵලයක්. එහෙනම් මේ මම භික්ෂුවක් හැටියට මාව දකිද්දී මා තුලින් ඔබ දකින්න ඕනේ ධර්මයක්. ධර්මයක් කියන්නේ ඇයි? මේ මගේ ජීවිතය කියන්නේ නෝනා සංස්කාරයන්ගේ ඵලයක්. මේ ලෝකේ මම ඔබව දකින්නේ ධර්මයක් හැටියට. තේන්න? මොකද ධර්මයක් කියන්නේ ඔබ සංස්කාරයන්ගේ ඵලයක්. වෙන දෙයක් නෙමෙයි. තේන්න? ඒ නිසා නිරේතුරුවම තමා තුලින් තමා ධර්මයක් හැටියට තමයි තමා දකින්න ඕනේ. මොකද මේ සංස්කාරයන්ගේ ඵලයක් තමයි මේ ජීවිතය කියලා කියන්න ඕනේ. තේරෙනවද? එහෙනම් නෝනා, ඒ සංස්කාරයන්ට අදාළවයි මම මේ මෞකසර බලගන්නේ. එතකොට එහෙනම් මේක මේ ජීවිතේ එක ෂණයෙන් ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. තේරෙනවද? ඊට අදාළව සංසාරයේ භවයෙන් භවය භවයෙන් භවය පුහුණු කරමින් පුහුණු කරමින් පුහුණු කරමින් සීලය පුහුණු කරමින් දානය පුහුණු කරමින් ත්‍යාගය පුහුණු කරමින් මෛත්‍රිය පුහුණු කරමින් ආපු ගමනක්. ඒ ගමනේදී අනිවාර්යයෙන්ම මට මේ ජීවිතේ පැවිදිභාවයේ මුණ ගැහෙන්න ඕනේ. ඒ පැවිදිභාවයේ ශක්තිමත් කරන්නමයි මම අර පැවිද්ද කියන තැන්ට ගිහිල්ලා ආපසු හරෝලමාව ගෙදර අරින්නේ. එතනදුත් මං ධර්මයක් දකින්නේ. එදා මාව ගෙදර අරින්නේ ඇයි? ශක්තිමත් පැවිද්දක් කරා මාව සූදානම් කරන්නේ. එදා මං දැක්ක මා තුළ තියෙන කාමරාග පටිගයන් මට භාවනාවෙන් නැති කරන්න බෑ කියලා. එදා මම දැක්කා. ඒ නිසයි මම කිව්වේ අත් විඳිමින් අත් දකිමින් අවබෝධය කරා ආවයි කියන වචනේ මම පාවිච්චි කළේ.